සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් යටතේ ඇති සමාගම් හරහා කොළඹ වටිනා ඉඩම් හා ගොඩනැගිලි ආයෝජකින් වෙත ලබා දීමේ ක්‍රියාවලිය ගැන මේ දිනවල සංවාදයක් මතුවා තිබෙනවා. මේ හරහා ආයෝජකින්ට ලබා දීමට යෝජනා කර ඇති කොළඹ මහතැපැල් කාර්යාල ගොඩනැගිල්ලට සිදුවන්නේ කුමක්ද? කොළඹ නගරයේ ඊට වටිනා ඉඩම් හා ගොඩනැගිලි රැසක් ආයෝජකින්ට ලබා දීමේ සැලැස්ම අප මීට පෙර අනාවරණය කළා. ඒ අතර කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සහ යෝග් ගොඩනැගිල්ල ගෆුර් ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල සහ මහතැපැල් කාර්යාලය වෝටර්ස් එච් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යාපනයේ කංකසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කොළඹ හිල්ටන් හෝටලයේ ග්‍රෑන්ඩ් හයිට් මිශ්‍ර ව්‍යාපෘතිය දවනවා. මේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන මේ ගොඩනැගිලි තවදුරටත් සංවර්ධනය කරලා ඒ රාජ්‍ය ආයතනයේ පවත්වාගෙන යාමට ඉඩකඩක් මේ සමාගම පවරා ගැනීමෙන් පස්සේ ලැබෙනවා නම් ඒ ආයතනයට සිද්ධ වෙනවා කුලී ගෙවල මේ කුලී නිවැසියෙක් විදිහට මේ ගොඩනැගිල්ල පරිහරණය කරන්න උදාහරණයක් විදිහට මේගොල්ලෝ පවරා ගන්නවා මහ තැපැල් කාර්යාලය වර්ග අඩි 10000කට අධික ප්‍රමාණයක් නැවත තැපැල් කාර්යාලයේ පවත්වාගෙන යාම සඳහා ලබා දෙනවා හැබැයි ලබා දෙනකොට ඒකේ ගොඩනැගිල්ලේ අයිතිය තියෙන මේ සෙලෙන්ඩිවා සමාගමට තැපැල් දෙපාර්තමේන්තුව බැඳෙනවා මේ සෙලෙන්ඩිවා සමාගමට කුලී ගෙවන්න අපේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අපි කුලී ගෙවන රටාවක් හැදෙනවා මේ කුලී ගෙවන්නේ මේ දේශපාලඥයන්ගේ සල්ලි වලින් නෙමෙයි මෙරටේ අහිංසක මහජනතාව බදු මුදල් මෙරටේ අහිංසක මහජනතාවගේ දාඩිය මහන්සියෙන් උපයාගත් ධනයෙන් ගෙවන බදු වලින් තමයි මේගොල්ලෝ මේ කුලී ගෙවන්නේ. ඒ නිසා මෙරටේ හැම පුරවැසියෙකුටම අයිති බිම් කඩක් තමයි මේ විකුණන්නේ. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලනවා මේකට විරුද්ධ වෙන්න